ක්සේරියාලු ගවිරත් තයිවන් කළ පිළිගන්න ොටික කාලට පස්සේ තවත් අලුත් වීඩියෝ කොල් රංගල තිවා ඉතින් ගොඩක් කටිය ප්‍රශ්නයක්ත්තවම කොරන්ටීන් කාලයකුල්ලගේ සමකට ජොබ් නැතිලා තියෙනවා ජොබ්බල් යන්න බෑ සමරය පඩි අඩුවංගවන්නේ පඩි ගවන්නේ වගේ ප්‍රශන ගොඩට කටිය මුණ දෙලන්න ඉතින් මගේ ෆස්බුක් යෝගේ මිස්සම ගොඩක්ට ඉන්බොක් මසේක්ද කරල හන පශනයක්ත්තම අයි මං ඉන්ටර් මකටින් ට අලුත් ම කොහොම පටන්ගන්න ඒවගේ තමයි පරණ කටිය ගොඩක් පශන තියනවා ඉන්ටර් මකටින් පිළිබඳව ඒ ගැත් ම විඩියගේ සකච්චරන බලාපොත්තයක තමයි අලුත් වෙබ්සයිට් එකක් ගැනත් ඔකොට කියන්න බලාපොරොත් වෙනවා ඉතින් අපි ඩිජිටල් බල මුණක් මොකද්ද මේ අලුත් සයිට් එක ඒක තමයි පරණ ඉන්ටර්නෙට් මාකටර්ස්ලා කිය අතින් වෙන වැරදි මොනවද ඒවා හරි ගස් ගන්න කොහොමද ඒක තමයි අලුත් ඉන්ටර්නෙට් මාකටර්ස්ලාට මොනවද කරන්න පුළුවන් මේ කොරන්ටයින් කාලේ ඒගොල්ලෝගේ ජොබ් නැතිලා තියෙන නිසා ජොබ් වල පඩි අඩු නිසා ඒක තමයි ජොබ්ස් හොයන්න මේ දවස්වල අලුතෙන් එන කට්ටියට ජොබ්ස් නැති නිසා ඒගොල්ලෝ හැමෝට තමයි මේ වීඩියෝ කරන්න එහෙනම් වීඩියෝ එකට යමු ඉතින් අද වීඩියෝ එකේ ස්පොන්සර් කරේ කොයින් පයෝ කියන වෙබ්සයිට් එක ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලට බිට්කොයින් earn කරන්න පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක දාන්න මේ සතෝෂි earn කරන්න පුළුවන් සතෝෂි earn කරලා මේ කෑෂ් අවුට් කරන්න පුළුවන් කෑෂ් අවුට් කරනවාගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා මෙතන වොලට් කියන එකට ඔයාගේ වොලට් ඇඩ්‍රස් එක දාගන්න ඕන බිට්කොයින් ගන්න පුළුවන් පේ account එකක් හදලා එමෙන්න ඩොජ් කොයින් මේ වගේ ඔයාට කෑෂ් අවුට් කරන්න පුළුවන් මේ දවස්වල බිට්කොයින් ගන්න ගොඩක් වටිනවා මොකද බිට්කොයින් වල වැලියු එක එන්න එන්න වැඩි වෙනවා දැන් කලින් පොඩි ප්‍රශ්න වයක් වෙලා ක්‍රිප්ටෝ කරන්සි වල ක්‍රිප්ටෝ කරන්සි වැටුණා දැන් ආ ඉස්සරහට නැගිටගෙන ඉස්සරහට යනවා ඉතින් මේ දවස්වල කොයින් ක්‍රිප්ටෝ කොයින් ඔයගොල්ලෝ ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඉතින් මේ විදිහට බිට්කොයින් එහෙම නැත්නම් මොන හරි කොයින් වර්ගයක් ගන්න ඕන නම් ඔයාට ඕනනම් පුළුවන් කොයින් බේස් කියලා ඇප් එකක් තියෙන ෆෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න ඒක ඩවුන්ලෝඩ් කරගත්ත පස්සේ රිසීව් කෙනෙක්ට ගිහිල්ලා ලෙජර්ස් එකේ ඇඩ්‍රස් එක මෙතනට දුන්නාට පස්සේ ඔයාට කෑෂ් අවුට් කරන්න පුළුවන් ඒක වැඩිපුර දෙයක් මම කිව්වේ ඉතින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ මේ ඩෑෂ්බෝඩ් එක තියෙනවා මෙතන සතෝෂි ගාන වෙන්නවා සතෝෂි කෑෂ් අවුට් කරන්න පුළුවන් අපිට මෙතන view ads කියන එකට ගිහිල්ලා ads බලලා මම නම් කැමති නෑ වැඩි මේ ads බලන කතන්දරයට මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් තප්පර පොඩිම ගානක තප්පර 10 ad එකක් පෙන්නන්න මේ විතර මේ ad click කරගත්තට පස්සේ මේකට කියන්න ඕන නිසා මම කියන්නේ මෙතන countdown එක කරනවා 5 4 3 2 1 කියලා ඊට පස්සේ සතෝෂි ටික අපේ account එකට එකතු වෙනවා මේක ඇත්තටම රුපියල් link ගත්ත සත ගානක් ඉතින් මේක ලොකු දෙයක් නෙවෙයි ඔයගොල්ලන්ට මම කියලා දෙන්න ඊට වඩා වැඩිපුර ගණක් වෙන්න විදිය මෙතන මම ඇඩ් එක ක්ලෝස් කරගත්තා මෙතන ඔෆර්ස් කියලා දෙනවා මේ ඔෆර්ස් වලට ගිහිල්ලා මේක තනිකර gateway 2 කියන වෙබ්සයිට් එක මම කලින් කතා කරා ඒ වගේ පොඩ්ඩක් මෙතනින් එක එක වර්ගයේ තියෙනවා සර්විස් තියෙනවා ප්‍රශ්න වලට උත්තර දීලා සල්ලි ගන්න ඒ වගේ මෙතනින් පොයින්ට් එකතු කරලා අපිට පුළුවන් සතෝෂි අපේ account එකට දාගන්න ඒ වගේ තමයි affiliate වලින් ගිහිල්ලා referral ලගෙන් සාමාන්‍ය normal account එකේ 10%ක් ඒ කියන්නේ එකෙනෙක් ඩොලර් 100ක් වුවොත් ඒක ඩොලර් 10ක් වට රිෆර් කරලා සල්ලි වන්න පුළුවන් ඒ විදිහ තමයි යන්නේ ප්‍රොෆයිල් එක සම්පික් කරගන්න ඊමේල් එකක් දීලා සාමාන්‍ය විදිහට කරන්න තියෙන්නේ ඉතින් මේක තමයි වෙබ්සයිට් එක කියන්නේ කෑෂ් අවුට් කරන විදිහ කියලා දුන්නා මම ඇඩ් ක්ලික් කරලා පුළුවන් ඇඩ් ක්ලික් කරන කෙනා වැඩි කර තේරුමක් නැහැ ඊට වඩා මේක හොඳයි ඒකත් හොඳයි ඒ වගේම තමයි රිෆර් ලගෙමුත් ඔයාලට සල්ලි වන්න පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එක දාන්න ඒක චෙක් කරලා බලමු හරි එහෙනම් අපි ඊගව කොටසට යමු පාඩමේ ඉතින් අද කතා අද ඉස්සෙල්ලාම කතා කරන්නේ අන්තර්ජාලය මුදල් වල සාර්ථක වෙච්ච එක්කෙනෙක් පිළිබඳව මේකට හේතුව තමයි ලංකාවේ ගොඩක් අඩු ඉගෑනු ළමයි මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා මේකෙන් සල්ලි හොයලා ඉදිරියට යන කට්ටිය. ඉතින් මට ඇත්තට මේ මම මෙච්චර කල් කරලා තිනවා 100 දෙනෙක් විතර මම හිතන්නේ මට මතක දෙනවා ටෙක්ස්ටි ෂෝ එකේ පෙන්ලා තිනවා. ඉතින් ඒ 100න් දෙන්නෙක් විතර වගේ තමයි මට මතක ඉදිරිය ගෑනු ළමයි හිටියේ. ඉතින් මේ තුන්වෙනියා ඉතින් යාව පෙන්නනවා මං තෙන්නකෝන් කියලා මම නම දාගත්තේ. ඉතින් වට පේනවා ඇති මම නම කැපුවා මොකද එයාගේ ෆෞද්ගලි ගත්තට හානි වෙන්න කියලා හිතන නිසා අයියා මට 5 එකකින් ෆස්ට් ඕල් එක ආවා අයියාගේ වීඩියෝ එක බලලා account එක හැදුවේ thank you ඉස්සරහටත් මේ වගේ videos කරන්න good luck කියලා මම message එක දාලා දිනවා බොහොම ස්තුතියි මේ screenshot එක පිළිවට ලංකා කට්ටිය motivate කරන්න මේ screenshot එක ගොඩක් මට වැදගත් වෙයි කියලා මම හිතන නිසා මම ඔයගොල්ලන්ට පෙන්නුවා ඉතින් ඕගොල්ලොත් බලන්න මේ ගෑනු ළමෙක් කියලාත් මේ සල්ලි හොල දිනවා ගැලම කරත් කියන්නේ ඕන කෙනෙක්ට සල්ලි හොයන්න පුළුවන්. එහෙම නේ මං කියන්නේ ගැලම කරන අඩුයිනේ ඒ නිසා තමයි මං එහෙම කිව්වේ. ඉතින් ඕන කෙනෙක්ට මේ Fiverr වෙබ්සයිට් එකේ තියෙන G2G people power වගේ ඕන වෙබ්සයිට් එකකට සල්ලි හොයන්න පුළුවන්. ඒකට තියෙන ඕන කැප වේමුණන්දුව. ඉතින් ඒ වගේම ලක් එකක් චුට්ටක් තියෙනුනේ කණිවාරේ මම කියන්න ඕනේ. ඉතින් මේ වගේ ඔයගොල්ලොටත් මේ වගේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න මේ ලංකා ඩොලර් හිණියක් තියෙන කාලේ ලංකා ඩොලර් ගේන්න ඔයගොල්ලෝ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අද පාඩමෙන් යමු. ඉතින් ඉන්ටර්නෙට් මාකටිං කරද්දී ගොඩක් කට්ටියට වෙන ප්‍රශ්නයක් තමයි බෑන් වෙන එක. මේ බෑන් වෙන්නේ ඇයි? සමහර කට්ටිය 5 එකෙත් මම දැක්කා මේ ළඟදී මට මැසේජ් කරලා තිබ්බා. ඉතින් සමහර කට්ටිය අහනවා මම මේ ප්‍රොෆෙෂනල් වැඩක් ඔයාලට බාර දෙන්න යන්නේ. ඔයාගේ CV එකක් අපිට දිනනවා කියලා වන්දි කරා. මේ CV යවනවා සමහර කට්ටියෝ. ඒක ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නේ තියෙන CV කියවන එක නෙවෙයි. CV එකේ වගේ ෆෝන් නම්බර් එකක්, ඇඩ්‍රස් එකක් ඒ වගේ දෙයක් ෆෝන් නම්බර් එක ඇඩ්‍රස් එක ඊමේල් එකක් වගේ තිබ්බොත් නම් 5 එකෙන් දැක්කොත් ගොඩක් දුරට බෑන් කරන්න මොකද 5 එකේ පිටින් කන්ටැක්ට් කරගන්න බෑ මොකද
පිටින් ඊමේල් ඇඩ්‍රස් එකක් ෆෝන් නම්බර් එකක් වගේ දෙන්න වෙනවා ඒක ඒක සර්විස් එකට අදාළයි නේද ඒ කියන්නේ ඔයාගේ ඔයා පිටරට කෙනෙක්ගේ WhatsApp account එකක් මොහරි කරන්න යනවා නම් එහෙම නැත්නම් එයාගේ එයාගේ ඊමේල් එකට ලොග් වෙලා එයාගේ YouTube channel එකක් හදන්න යනවා නම් ඒ වගේ දෙයකට නම් ඔයාට ඊමේල් එක අනිවාර්යෙන් ඉල්ල ගන්න ඕනේ එහෙම නැතුව මේ වගේ CV යවද්දි වගේ නම් ඇඩ්‍රස් යවන්න එපා ඒ වගේම ෆෝන් නම්බර් ඉල්ලලා ෆෝන් නම්බර් දෙන්න යන්න එපා එතකොට ස්පෑම් මැසේජ් කරන්න එපා ඒ කියන්නේ උදාහරණයක් හැර මම පෙන්නවා 5 මට 5 වගේ අවුරුද්ද මම හංගන්නතෝ පෙන්නවා ඉස්සරහට මම හැබැයි පෙන්නන්නේ නැහැ මොකද ඒගොල්ලෝගේ ප්‍රයිවසි එක හානි වෙන නිසා මම කලින් පෙන්නලා තිනවා ඔගේ වීඩියෝ වල ඉතින් ඒගොල්ලෝ ඕගොල්ලෝ සමහර කට්ටිය කරනකොට තමයි www.5.com/ කියලා ගහලා එයාගේ යූසර් නේම් එක ගහලා එයාට මැසේජ් දානවා අපි මෙහෙම කරලා දෙනවා මෙහෙම කරලා දෙන්නම් කියලා ඒක හරීම වැරදි වැඩක් මොකද ඒගොල්ලෝ ස්පෑම් විදියට ඔයාගේ account එක mark කරොත් ඔයාගේ account එක ඒත් ban වෙන්න පුළුවන් ඒ නිසා ඒ වගේ වැරදි වැඩ කරන්න යන්න එපා හරියටම ඔය කියන විදියට කරන්න වැරදි වැඩ කරන්න ගිහිල්ලා ban වෙන්න එපා ඒගොල්ලෝ කරදරකාරී ස්පෑම් මැසේජ් එවන්න එපා අනිවාර්යෙන් ඒක කියන්න ඕනේ ඊළඟට මේ ෆ්‍රීලාන්සර් පීපල් පවර් වගේ වැඩ කරන කට්ටියට මැසේජ් එකක් එනවා ගොඩක් කට්ටියට ඒකට ප්‍රොපෝසල් එවුවාම අපි මම වාට මේ ජොබ් එක දෙන්න කැමති හැබැයි සිකියුරිටි ෆී එකක් ගෙවන්න කියලා මේ සිකියුරිටි ෆී කියන කතාව ගොඩක් දුරට 90% මේ ස්පෑම් එකක් ස්කෑම් එකක් ස්පෑම් නෙවෙයි ස්කෑම් එකක් ඉතින් කරන්නේ ගොඩක් කට්ටිය ඉන්දියන් කට්ටිය බොරු ෆෝන් නම්බර් එකක් බයි කරලා ඇමරිකාවෙන් හරි කොහේ හරි යුරෝප් කන්ට්‍රි එකකින් හරි ඔයාව රවට්ටල වට කියන සිකියුරිටි ෆී එකක් දෙන්න මේ අපි වැඩ කරමු ඉස්සරහට කියලා. සමහර කට්ටිය සිකියුරිටි ෆී කියලා අරගෙන වාගේ ඩොලර් 40 50ක් විතර ඒගොල්ලෝ account වල ඔයා બ્લોක් කරලා දානවා. ඊට පස්සේ ඔයා කාටවත් කම්ප්ලේන්ට් කරන්න බෑ. ඔයා ෆ්‍රීලාන්සර් කියලා කම්ප්ලේන්ට් කරත් කරක් නැහැ. ඔයගොල්ලෝ පිටින් කන්ටැක්ට් කරගෙන ඩිපොසිට් කරා කියලා ෆ්‍රීලාන්ස් එක වග කියන්නේ නැහැ. ඒ වගේම පීපල් පවර් ඒ වගේ ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් ඔයාව වග කියන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ ඩිපොසිට් කරන කතන්දර වලට යන්න බා. genuine buyer කෙනෙක් නම් එහෙම නැත්නම් genuine වැඩ ගන්න එක්ක හිටනවා වගේ ඒගොල්ලෝ ඩොලර් 30ක් 40ක් වගේ පොඩි කරන් ඉල්ලන්නේ නැහැ ඒගොල්ලෝ ඩොලර් 30ක් 40ක් කියන්නේ ලංකා මුදලින් රුපියල් 30ක් 40ක් වගේ හොඳට සල්ලි තියෙන යුරෝප් කන්ට්‍රි එකකට ඇමරිකාවේ වගේ රටක මනුස්සයෙක්ට රුපියල් 30ක් 40ක් වගේ ලංකා මනුස්සයෙක්ට ඒ නිසා කවදාවත් ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ ඒවට රැවටෙන්නත් ඒවා ඒ වගේ තමයි ඒගොල්ලෝ 5 වගේ වැඩ කරද්දි බොම ළඟදිත් දැක්ක people power එක වැඩ ගන්න කට්ටිය සමහර කට්ටිය account හදලා මාස 2 3ක් යනකම් බලන්න ඉවත් නැහැ account එක නිකන් මම වීඩියෝ එක කියන පළියට account එක හදලා බලන් ඉන්න එහෙම කරන්න එපා එහෙම කරාම මොකද වෙන්නේ ඔයාට ජීවිතේට ආය account එකක් හදන්න බෑ මොකද ඔයාට order වෙලා තිබ්බොත් ඒවා miss වෙනවා ඒ වගේ negative review එකක් කරනවා negative review වැටිච්ච කෙනෙක්ට ආය website වල කරන්න දෙන්නේ website එකේ owners ලා නැත්නම් ඒගොල්ලෝගේ management එක කැමති නැහැ ඕගොල්ලෝ ඒගොල්ලෝ අයින් කරලා දානවා ඔයගොල්ලෝ IP address එක බෑන් වෙනවා බෑන් කරනවා ඔයගොල්ලෝගේ address phone number ඔයගොල්ලෝ contact detail හැම දෙයක් මේගොල්ලෝ system එකේ තියන් ඉන්නවා ඊට පස්සේ ආය ඔයා එන්න හැදුවොත් ඔයගේ contact detail match වුණොත් ඔයාව ඒ account එකට අතලොදෙන් බෑන් කරනවා නිසා ඒ වගේ කරන්න එපා missing order miss කරගන්න එපා ඒ නිසා අනිවාර්යෙන් ඔයා පොඩ alert එකේ ඉන්න account එක හදුවොත් දවස්සකට සැරයක්වත් log කරලා බලන්න දවස් දෙකකට සැරයක්වත් log කරලා බලන්න ඒ නිසා අනිවාර්යෙන් ඒ වගේ දේවල් කරන්න යන්න එපා ඒ නිසා ඒක ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඊළඟට අලුතින් internet marketing කරන්න ඉන්න කට්ටියට පොඩි දැනුම් දීමක් පළවෙනි එක තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් දැනුම තියෙනවා අනිවාර්යෙන් ඉංග්‍රීසි නතුරන් කරන්න බෑ සමහර ඔයගොල්ලෝ ආටිකල් රයිටින් කරන්න නම් ඉංග්‍රීසි බැරුව. ඉතින් කොහොමද එහෙම කරන්නේ ආටිකල් රයිටින් සමහර කට්ටිය මම දැක්කා chat එකේදීත් ආටිකල් රයිටින් කරන්න ඉල්ලන කට්ටිය ඉන්නවා. chat කරද්දි ආටිකල් රයිටින් e-book writing වගේ කරන්න ඉල්ලද්දි ඔයගේ chat එකේ ඉඳලා ඉංග්‍රීසි වැරදි නම් ඒගොල්ලොත් එක්ක කතා කරද්දි කොහොමද ඔය වැඩි කරන්නේ? ඒ වගේම තමයි ඉංග්‍රීසි පොඩ්ඩක් දැනුම තියෙන ඕන. දැනුම නැත්තම් ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසි පුළුවන් එක්කෙනෙක්ගේ මාර්ගෙන් ඔය දේවල් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයාම ඔයා සිංහලෙන් ඔයා සිංහල මිනිස්සේ පිටරට ගිහිල්ලා සිංහල දැන් සිංහල දන්න දෙන්නේ ඉන්නවා වගේ එකම ක්වොලිෆිකේෂන් තියෙන දෙන්නේ කැවිලිනවා වගේ ඔයාගේ වැඩක් කරගන්න කියන්නේ ඔයාගේ වැඩේ කරගන්න ඔයාම හරි ඊබුක් එක ලියනවා කියලා ගන්නවා ඔයා ඊබුක් එක ලියා ගන්න දෙන්නේ කැවිලි ඉන්නවා සිංහල පුළුවන් දෙන්නේ එකම ක්වොලිෆිකේෂන් එක එකම ඩිග්‍රී තියෙන ඒ වගේ ක්වොලිෆිකේෂන් එකම දෙන්නේ කැවිලා තිනවා එක්කෙනෙක් ඔයත් එක්ක හොඳට ඉංග්‍රීසි සිංහලෙන් කතා කරනවා මම මේ දේ කරලා දෙන්නම් මෙහෙම මෙහෙම කියලා කතා කරනවා තව එක්කෙනෙක් ඔයාට එයාටත් ඒ ක්වොලිෆිකේෂන් තිබ්බට එයාට සිංහලෙන් හරි කතා කරගන්න බෑ ඒ කියන්නේ කඩ කතා කරන්නේ කල්පනා කර කර ඉන්නවා ඒ වගේ වෙනවා. එතකොට ඔයා කාටද ඕඩර් එක දෙන්නේ? එකම ක්වොලිෆිකේෂන් නම් තියෙන. අනිවාර්යෙන් අර හොඳට සිංහල කතා කරන එක්කෙනාට නේද? අන්න ඒ වගේ තමයි 5 එකේ people power G2G එකත් freelancer Upwork ඒ වගේ වෙබ්සයිට් එකේ නැත්නම් වෙන G2 මොකක් හරි freelance වෙබ්සයිට් එකක ඔයා වැඩ කරද්දී ඔයා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉංග්‍රීසි පුළුවන්කම තියෙනවා. ඉංග්‍රීසි නැත්නම් පොඩ්ඩක් ඉගෙන ගන්න. නැත්නම් ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් අල්ලගෙන වැඩේ කරන්න. එතකොට අනිවාර්යෙන් ඔයාට ඕඩර් ගන්න දෙන chance එක වැඩි. ඔයාට කතා කරන්නවත් බැරි නම් අමාරු නම් කොහොමද ඒ ඕඩර් එක ඔයාට දෙන්නේ ආ හිතා දාගන්නේ. ඒ නිසා ඒ දිග යන අනිවාර්යෙන් හිතන්න. ඒ වගේ තමයි ඊළඟට කම්පියුටර් ලිටරසි එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ කම්පියුටර් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඕඩර් එකක් ගන්න ඕන. සමහරවිට වෛරල් ෆනි වීඩියෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෂටර් ස්ටොක් එකේ වගේ ෆොටෝ විප කරන්න පුළුවන්. මේව කරත් ඉංග්‍රීසි ඔයාට ඕනේ කම්පියුටර් ලිටරසි එක ඕනේ. මොකද ඔයාට ඊමේල් එකක් කියවන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඊමේල් එකක් කියවන්න මොබයිල් නොටිෆිකේෂන් එකක් බලන්න. ඒ කියන්නේ 5 වගේ වැඩ කරද්දී ඕඩර් එකක් ආවම ඒක තේරුම් ගන්න හැකියාවට තියෙන්න ඕනේ. ඒ කියන්නේ නොටිෆිකේෂන් එකක් වෙලෙ ඒක නිකන් ස්කිප් කරලා දාන්න බෑ. WhatsApp එකේ කවර මැසේජ් එකක් කිව්වම ස්කිප් කරනවා වගේ. ඔයාලා මේක ස්කිප් කරන්න බෑ. මොකද ඕඩර් එකක් ඒගොල්ලෝ දීලා තිබ්බොත්
වාට ඩිලිව කර නැත්නම් ඒගොල්ලෝ එක්ස්පෙක්ට් කරන ටයිම් එකට ඔයාලගේ ටයිම් එකට ඕඩර් එක එක්ස්පයර් වුණොත් ඔයාලට අනිවාර්යෙන් නෙගටිව් රිවියු එකක් වැටෙනවා. ආයේ ඕඩර්ස් එන්නේ නැහැ. අපරාධ එහෙම කරන්න එපා. ඒ නිසා අනිවාර්යෙන් කමියුනිටිස් එක තියෙන්න ඕනේ. මේ ඊමේල් සම්බන්ධව ඊමේල් එකක් එද්දි 5 එකකින් හරි G2G මොකක් හරි ෆ්‍රීලැන්සර් හිට එකකින් පොඩක් ඒක ගැන අවධානය තියාගන්න. මොකද තමයි නොටිෆිකේෂන් එද්දි ඔය ඇප් එක ෆෝන් එක දාගෙන ඉන්න එකේ නම් මේ නොටිෆිකේෂන් එක එද්දි අනිවාර්යෙන් පොඩක් ගිහිල්ලා බලන්න මොකද්ද මේ කියලා තියෙන්නේ මොකද්ද මේක වෙන්නේ කියලා. ඒ නිසා අනිවාර්යෙන් ඒව ගැනත් අවධානයෙන් ඉන්න. ඊළඟට මොනෝග් වෙබ්සයිට් එකද අලුත් කෙනෙක් එක්කන වැඩ කරන්න ඕනේ. ඉතින් මේකට ක්‍රම කීපයක් තියෙනවා. ෆ්‍රීලාන්සින් කරන්න පුළුවන් මේ ෆ්‍රීලාන්සර් කියන ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් ගොඩක් තියෙනවා. Fiverr basically Fiverr තියෙනවා G2G තියෙනවා මේ G2G කියන්නේ games ගහන සෙල්ලම් කරන කට්ටිය සල්ලි හොයන පුළුවන් ක්‍රමයක්. ඔක තමයි Upwork තියෙනවා, freelancer තියෙනවා, ඒ වගේ ගොඩක් website තියෙනවා. People power තියෙනවා, මේ වගේ freelance website එකකට ගලවලා සල්ලි හොයන පුළුවන්. ඉතින් මම මේ දේවල් ගැන කලින් දීර්ඝව විස්තරාත්මකව කතා කරලා තියෙනවා. මම description එකේ link දානවා. ඒවා කැමති කට්ටිය ඉන්නවා කියලා click කරලා බලන්න. ඊට පස්සේ තමයි ඔයාලට selling කරන්න පුළුවන්. ඔයාලට ebook selling කරන්න පුළුවන් Amazon එකේ. එහෙම නැත්නම් Kindle ebook Kindle එකේ ඒ වගේ තමයි ඔයාලට ebook sell කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ images sell කරන්න පුළුවන්. ඒක ෆෝන් එකකින් හරි ඔයාලගේ DSLR කැමරා එකක් හරි තියෙනවා නම් ඒකෙන් capture කරපු ලස්සන image තියෙනවා edit කරන්න නැතුව Shutterstock එකේ එහෙම නැත්නම් Adobe Stock එකේ වගේ stock වල ඔයාලට sell කරන්න පුළුවන්. ඒකෙන් සල්ලි ඔයාගේ bank account එකටම ගන්නත් පුළුවන්. නැත්නම් PayNee වගේ account එකකටම ඒ හරහා bank වල ගන්නත් පුළුවන්. ඒ නිසා ඒවත් අනිවාර්යෙන් කරලා බලන්න description එකේ මම ඒවට link එක දාලා තියෙනවා. එහෙමත් නැත්නම් මයික්‍රෝ ටාස්ක් වෙබ්සයිට් එක වල කරලා බලන්න. මයික්‍රෝ ටාස්ක් කියන්නේ අද ගිය වෙබ්සයිට් එක අද රෙජිස්ටර් වුණා. ඒගොල්ලෝ කියලා දෙන පොඩි 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 වැඩ ටිකක් කරා. සතියක් දෙකක් ඇද්දි කවුන්ටේ සල්ලි ටික පිරෙනවා. ඉතින් මයික්‍රෝ ටාස්ක් වෙබ්සයිට් වලට උදාහරණ විදිහට මයික්‍රෝ වර්කර්ස්, පිකෝ වර්කර්ස් එන්නත් ගේට්වේ ටු වෙබ්සයිට් අද කතා කරන්න පුළුවන්. මම දන්න විදිහට පිකෝ වර්කර්ස් එකේ ලංකාවේ මිනිස්සු, ලංකාවේ කට්ටිය ලක්ෂ ගණනක් සල්ලි හොර දෙනවා දැනට. ඒකේ තියෙන්නේ ගියා වෙබ්සයිට් එක වල කර රෙජිස්ටර් වුණා. පොඩි පොඩි දේවල් ටිකක් කරා. එච්චර ටාස්ක් එක කම්ප්ලීට් කරලා සබ්මිට් කරා. ඊට පස්සේ සල්ලි ටික එනවා ඒගොල්ලෝ ටාස්ක් එක කම්ප්ලීට් කරලා පස්සේ ඒගොල්ලෝගේ පැත්තෙන්. ඒක හරිම සරල දෙයක්. එහෙම නැත්නම් දීර්ඝ කාලීනව කරන්න උනොත් මට මොකක් හරි අර මම කලින් කතා කරපු මයික්‍රෝ ටාස්ක් වලින් ෆ්‍රීලාන්සින් වලින් නැත්නම් සෙලින් වලින් ඩිජිටල් සර්විස් සෙලින් වලින් ඒ වගේ සල්ලි හොපු සල්ලි වගේ කොයින් ක්‍රිප්ටෝ කොයින් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මේ ක්‍රිප්ටෝ කොයින් වලට ඉන්වෙස්ට් කරද්දී අලුතෙන් එන කොයින් වල ගොඩක් තියෙනවා. ෆර්න් කොයින් වල තියෙනවා LTC කියන ලයිට් කොයින් තියෙනවා, බිට්කොයින් තියෙනවා, ඉතීරියම් තියෙනවා, ඒ වගේම ට්‍රෝන් කියලා තියෙනවා. එක එක જાති කොයින් වලක තියෙනවා. මේවා බයි කරන්න ස්ක්‍රීල් account එකක් හදලා බයි කරලි ඉවර වෙලා ඒව ටික කාලයක් තියෙන. මොකද මේ සමහර කොයින් වල වැලියුව ගොඩාක් වැඩි වෙනවා. සමහර කාලවලදී වැඩි වෙගෙන යනවා. මම මගේ තියෙනවා YouTube channel එකේ මම community post එකකුත් දැම්මා මේ ගැන ඔයගොල්ලන්ට අවධානය යොමු කරන්න කියලා. මම Facebook එකේ වගේ මගේ WhatsApp එකේ ඒ වගේ දේවල් upload කරා මේ දේ. ඉතින් ඒ නිසා මේ දේවල්ටත් අවධානය යොමු කරන්න. අනිවාර්යෙන් මේ දේවල් හැම දෙයකින්ම පිටරටින් ඩොලර් ලංකාවට ගේන chance එකක් තමයි තියෙන්නේ. මම කියන්නේ රුපියලක්වත් ඔය invest කරලා සල්ලි ගේන්න කියලා. ඔවා පුළුවන් නම් crypto coin කරාදී ඔවා net rate එකේ හැම සල්ලි මේවට invest කරන්න. ඉතින් මේ විදිහට කරලා ඔයාලට පුළුවන් පිටරට තියෙන ඩොලර් ලංකාවට ගේන්න. මොකද ලංකා ඩොලර් හිංගයක් තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා. ඉතින් ඒ ප්‍රශ්නේ නිසා අපේ ප්‍රශ්නේ මගහරින්න ලංකාවේ අපි එකතු වෙලා අපේ ටෙක්සිටි ෂෝ එකේ අපිට පුළුවන් විදිහට අපි එකතු වෙලා ගමනක් යමු. පිටරට තියෙන කෝටි ගණක් සල්ලි හරියට ලංකාවට අපි ගේමු. මේ විදිහට ගේනල්ලා අපි ලංකාව තුන්වෙනි ලෝක රටක් ඇත්තටම කියනවා නම් ලංකාව මිනිස්සුන්ට කන්න දින්න අමාරු මේ දවස්වල. ඒ වගේ වාහනයක් ගන්න එහෙම හිතන්න තමයි. ඒ නිසා මේ දේවල් වලින් නැති කරන්න අපි ටෙක්සි ඩිෂෝ වගේ පුළුවන් විදිහට අපි එකතු වෙලා අපි ගමනක් යමු. ඔයගොල්ලෝ හැමෝටම සුබපතනවා. මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න තියලා කියලා මම ඔයගොල්ලන්ට හිතනවා. ඒ මේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, ඔයාලට බලන්න මොකද ෂෙයා කරන්න, subscribe කරන්න අපේ අලුත් වීඩියෝස් බලන්න. එහෙම විතර නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.